මේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ත්‍රීරෝද රථයේ ආදායම් බලපත්‍රය එක් පුද්ගලයෙකුගේ නමට තිබිලා තියෙනවා. ඒ වගේම එහි රක්ෂණ සහතිකය තවත් පුද්ගලයෙකුගේ නමින් තිබිලා තියෙනවා. මේ අවස්ථාවේ රියදුරා වශයෙන් කටයුතු කරන පුද්ගලයා තවත් පුද්ගලයෙක්. ඒ වගේම මේ ප්‍රදේශ තුනක ආදායම් බලපත්‍රයේ තියෙන්නේ එක ප්‍රදේශයකට ලිපිනයක්. ඒ වගේම රක්ෂණ සහතිකයේ තියෙන්නේ තවත් ප්‍රදේශයක ලිපිනයකට. අවස්ථාවේ රථයේ පදවන රියදුරා ඉන්නේ තවත් ප්‍රදේශයක. පරීක්ෂා කිරීමවලදී මේ නිලධාරීන්ට සැකයක් ඇති වෙලා තියෙනවා. ත්‍රීරෝද රථය මොකද නම් කීපකින් තියෙන නිසා, ඔහුගේ නමට කිසිම ලේඛනයක් නොතිබීම නිසා, ඒ අවස්ථාවේ තමයි මේ වාහනේ ලියාපදිංචි සහතිකයෝ ඇය විසින් ඉල්ලලා තියෙන්නේ. මේ නිලධාරිනිය විසින් පොලිස් ස්ථානයට රැගෙන ගිහිල්ලා තියෙනවා රියදුරාසා වාහනය. ඉන් පසුව ඔහුට එරෙහිව වාහනය නියමිත, ඒ කියන්නේ ලියාපදිංචි අයිතිකාරත්වය පවරා නොගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් කරලා තියෙනවා. මොකද පසුව පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණා මේ ත්‍රීරෝද රථය ඔහු විසින් මුදල් ගෙවා ගත්ත රථයක් කියන එක අනාවරණය වෙලා තිබුණා. නමුත් ඒ රථය ඔහුගේ නමින් ඔහුගේ නමට ලියාපදිංචිය හරවාගෙන නැහැ. ඒ නිසා තමයි අදාළ නඩුව ඉදිරිපත් කළ තිබුණේ ගරු අධිකරණයට. එහිදී මේ පුද්ගලයා විසින් වරද පිළි අරගෙන ගරු අධිකරණය මගින් රුපියල් 5000ක දඩයක් ඔහුට නියම කරලා තිබුණා. නමුත් මේ වීඩියෝ පටය සංස්කරණය කරන ලද වීඩියෝ පටයක්, ඒ වගේම එහි පළ වෙනවා යම් කිසි ආකාරයකට ඒ පුද්ගලයා විසින් පළ කරලා තියෙනවා. පළාතෙන් පළාතට වාහනයක් රැගෙන යාම සඳහා තියෙන නොහැකියාවක් සම්බන්ධව වැරදි මතයක් සමාජගත කරලා තියෙනවා. වාහනයකට එසේ පළාතෙන් පළාත වාහන රැගෙන යාම සඳහා විශේෂ බලපත්‍ර ලබා ගැනීමක් හෝ විශේෂ නීතියක් ඇති නැහැ. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක තමා සතු වාහනය ධාවනය කිරීමේ හැකියාව ඒ වාහනයේ හිමිකරුට හෝ ඒ ධාවනය කරමින් සිටින රියදුරාට ඒ අයිතිය තියෙනවා.